අපි මේ අපි එන්න මියසික් වෙනස් කරන්න ඕනිනේ. එක්කො ටික්කි ටිකිරි. එක්කෝ තන නිල්ල දිගේ ඇදිලා යනවා. එහෙම නැත්තම් මොකක් හරි මේ සචිනි. පොඩ වෙනස් කරන්න ඕනි. සචිනි අද ලස්සන අයියා. හරිම ලස්සන. යා. Very beautiful. Very beautiful. අයියෝ නිකන් එහෙම නිකන් අනවශ්‍ය විදිහට පුප්පන්නේ මොකද? පන්නේගෙන මට දැන් කොම්ප්ලිමන්ට්ස් එහෙම ගන්න අමාරු වෙනවා. මම ලස්සනයි කිව්වොත් ලස්සනයි. නැත්තම් මං කෙලිම ආපු ගමම කියනෝනේ දන්නවද? ඒ කියන්නේ ද අවුරුද්දක පාරක් වගේ තමයි ලස්සනයි යනවා. මේ විදිහට ඉන්නව දකින්න මං හරි ආසයි. මේ දැස පිං කළා තියෙනවා මේ විදිහට. හරිද? ඒ ඉස්සරහට සසින ගන්න. ඔන්න හරි. එහෙම නෑ. ඉස්සර මොකද? කරාමු දෙක ආහාහාහා. ෂා. මේ කවුද ඉන්නේ? මම හිතන්නේ මේ නැෂනල් ටෙලිවිෂන් වල කොහෙවත් කාගේවත් ඇඳුම වල මෙච්චර කාලයක් දෙනවා කියලා. මේ මිනිස්සුගේ වටිනා කාලේනේ මේ. මිනිස්සුන්ට තෝරන එක බලන්න. කියන සචින් කවුද? Life Boy Presents කිව්වද? Life Boy Presents දරන Champion Star Season Unlimited. Unlimited කවුද සචිනි අද ඉන්නේ? අද ඉන්නවා කපල්ලයා. ඒ කපල්ලේ ගැන අපි කියන්නේ නැහැ දැම්ම. පස්සේ කියමු. ඊට කලින් අපි බඳපු කපල්ලේ. ඒක වැඩක් නැහැ ආවම බලන්නකෝ. නෑ නෑ වැඩ ඉන්න කපල් එකක්. ජෝඩුවක්. යුගලයක්. යුගලයක්. කියන්න බෑනේ ගිරා ජෝඩු මයිනෝ ජෝඩු එහෙම අරන් ආවොත් එහෙම. ඒගොල්ලෝ ආවිලා ස්ක්‍රීන් එකේ කපල් එකක්. ඔව්. හරි. Right. මේ අපේ ටීවී දෙරන ස්ටාර්ස්ලා. අපේ පළවෙනි ගීතේ ගායනා කරේ බණ්ඩාර සහෝදරයා.
එරංග බණ්ඩාර එල බ්‍රෝ එල 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 ගොඩකවෙලට පොඩ්ඩක් එහා කොහෙද? කල්වානේ. කළුමාමගේ දුව. මේ අම්මා. හරිද අද අද ආටිස්ස දෙන්න එන්නේ නැද්ද? තරු දෙක පායන්නේ නැද්ද? පායවන්නකො. 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 වයිසල්ගේ පායවන්න කියලා. පායවන්න තමයි. පාවයන්න කියලා. පාවයන්. හරි. අපි මේ දිනට ගොම ආදරේ. අපි පුංචි තිරේදී හරි ගැළපෙන ජෝඩුවක්. ඉතින් දෙන්න එකටමයි ඉන්නේ, එකටමයි ගමන් බිමන් යන්නේ. එකටමයි ඉන්නේ කියන්නේ එක ගෙදර? නෑ නෑ නෑ. දින හොඳ යාළුවෝ දෙන්නෙක්. සචිනි මාදවයි වගේ නේද? කතා කරන්නේ සචිනි. හරි. එතකොට අපි ආරාධනා කරනවා මුලින් ගෑල්ලමගේ නම කියන්නද? ඔව්නේ අපි එහෙම දෙමුනේ. පිරිමිලම්මගේ නම කියන්නේ කියලා සුභාක් අපිට කියනවා. හා හරි. ඕකේ. අපි ආරාධනා කරනවා ගයන් ගුණවර්ධන සමගින්. පූජනී භාග්‍යා. දැක්කපු එකම බෑන්ඩ් එක තමයි නායකයා කියන එක අහන්නේ නැති. මෙහෙම කරා තුන් ගාන. කවුද ඒකට වගේ කියනවනේ ශෂික. ඌ ඇවිල්ලා කුමන්ත්‍රණේ නේ. ඌයලා කෙලින්ම මේ මල්ලි මනෝජය නැති වෙලාවට එයා තමයි ලීඩර්. ඌ ඇවිල්ලා අනිත් ඒවා මනෝජය වම කරා ඌ. උපනායක. උපනායක. ඉතින් කොහමද? මයික් එකක් දෙන්න එපේ. බ්‍රෝ. මයික් එක ගහමු. අයිබුවන්. අයිබුවන්. ජය වේවා පුතුමාට. අම්මා අම්මා කෙසේද? කෙසේද ඔබම අමතන්න සැරසෙන්නේ? කෙසේද? 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 කෙසේ කියන්නේ ඔබ මාත ඇරිවත ගියා කියලා. මොකාද දෙන්නේ? මගේ මුවින් මම ඔබට කියා ඇත ඔබ ගුණවත් කියලා. මම ගුණවර්ධන කියලා. ඔව් ගුණවත් ගුණවත් ගුණවත්. ඉතින්? ඉතින් ඔබ දෙන්නේ. වාඩිලා කතරම්. හරි වාඩි. පූජනී වාඩි. මම මේ පූජනී ඉන්න නාට්‍ය බලලා මිසක් රැට නිදාගන්නේ. ආයි රැට නිදාගන්නේ. වෙන වැඩක් කරන්නේ. ඒ ඒ ඒ ටික බලලා තමයි මාදව මගේ දවසේ එක්ක නිින්දට යනවා නම් නිින්දට යන්නේ අවදි වෙලා ඉතුරු වැඩ ටික කරනවා නම් කරන්නේ ඒ සියලු දේවල්. වැහැට බලන්න බෑනෝ දෙර YouTube එකෙන් හරි බලනවා. YouTube එකෙන් හරි බලනවා. මං ඔයාගේ එච්චර ෆෑන් කියන්නේ සචිනි දන්නවනේ. මං එහෙම කාටවත් බොරු කියන්නේ. හා? නාට්‍යයක නම? නාට්‍යයක නම දෙවණීනිම? සිදු සිදු යන්තම් කියාගත්තා. ඒ නෑ මේ සුභාක කිව්වා. නෑ නෑ පිස්සුද සුභා කියන්න ඕනේ අපිට සිදු ගැන. අම්මා නැද්ද? සිදුවේ කියලා පළවෙනියටම හම්බෙච්ච අර මුලින්ම ෂොට් එකේ ඉරිය පූස් පැටියා. සුභාට මතක දාන්න. ආ සරණ දැන් සරණ කොයිද ඉන්නේ? අපේ ගෙවල් පැත්තේ. අපේ ගෙදර ඇත්තේ. ආ අපි ගයන්නේ කතරු. සුභාට ඒ පූස මතක නෑ. අපිට කියන්නේ නෝ. ඉතින් සචිනි ආ කතරු. ගයන් ෆස්ට් ටයිම් නේද වෙ? නෑ මං මොන පිස්සු මේකට ආවනේ ගොඩ කාලෙකට ගාලා තාත්තත් එක්ක තව කොල්ලනේ ඔයා තුන් පාරක් විතර ආවනේ මල්ලි නෑ මේ දෙවෙනි පාර දෙවෙනි පාර ඉතින් කොහමද තාත්තා සනීපෙන්ද ඔවුල නෑ තාත්තා ෂේප් එකේ ඉන්නවා තාත්තා පරණ විදියටම ඉන්නවා සීන් එකේ ඉන්නවා පරණ විදියටම සීන් එකේ සතුටින් ඉන්නවා කනේ එන්න මනෝජයලාගේ හොඳ යාළුවනේ මනෝජය මනෝජය ඒ මේගොල්ලෝ තාත්තා ඉස්කෝලේ යනකොට මනෝජය තබ්ලා ගානවා ගොන්ටි අපි පූජනී මුලින්ම මේ ශේෂ්ත්‍රයට ආවේ කොහමද ඇඩ් කරගත්ත නෑ තාම ඇඩ් කරගත්ත ඇඩ් නෑ ඇඩ් වෙලා දින්නේ මුලින්ම ශේස්ත්‍රයට එන්නේ 2009 දරුවනේ චිත්‍රපටය කරා අප්පා අපි ඉස්කෝලේ යනවා බා එතකොට අවුරුදු 11යි නෑ ඔව් ඒ අවුරුදු 11 මෙයා කොහොමද බොරු කියන විදිහ බාන්න බොරු වයස මම ශිෂ්‍යත්වේ කරනවා ඒ කාලේ මම 4යි වා 4 නේ මම 6 වසරේ ආ අපිට අපිට වඩා අවුරුද්දක් වැඩි මල් ඉතින් එහෙම තමයි මුලින්ම ශේස්ත්‍රයට එන්නේ එන්නේ ඔයාගේ කවුරු හරහාද ඔයා එන්නේ හොඳ ප්‍රශ්නයක් හරිද නේද එන්නේ අම්මගේ මිතුරියක් හරහා අම්මගේ මිතුරියගේ නම කියන්නකෝ ඒ තේම කියන්න අම්මගේ මිතුරිය තරහයිද නෑ 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 ජනිතා නීලිකා පෙරේරා ආදරයට කියන්නේ ජිමි කියලා හරිද ජිමි 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 දැන් නෑ විදේශ ගත වෙලා ඉන්නේ ඉතින් ආදරේ මතක් කරනවා ඒ මාව දැකලා තමයි සම්බන්ධ කරගන්නේ මම කොහෙද ඉස්කෝලේ ගියේ මං ඉස්කෝලේ ගියේ කැලණිය ගුරුකුල ජාතික පාසල් අම්මා මේ අල්ලපු වැටේ ඉස්කෝලේනේ නැද්ද සචිනි ආ
කොල්ලෙක් බැහැලා ඉන්නේ සුදු ෂර්ට් එකක් ඇඳලා. අම්මා කොහොමද? අපේ අදීෂ් බබා ඉස්සර දැන් නම් බබා කියන්නේ බෑ උසි කියලා කොල්ල. ඕ. දැන් තාත්තගේ පොඩි මල්ලි වගේ. නේ. නේ. තාත්තගේ මල්ලි වගේ. මොකද වෙන්නේ ඉදි? ඉන්නයි හොඳින් ඉන්නවා. ෂේප් එකේ ඉන්නවා. වැඩ කරගෙන යනවා. අම්මා කොල්ල කොහමද? බණ්ඩා. එරංග ෆස්ට් ටයිම් නේද? ෆස්ට් ටයිම් ෆස්ට් ටයිම් නේ. මොන සීසන් එකේද? මං 7. සීසන් 7. ඒවා ඔයා මිස් උනේ. සුභාක අය වට එහෙම කරේ. ඒ දවස්වල මෙයා කෙට්ටුයිලු. ආ. දැන් මහතයි නේ දැන් පෙහෙන්න. ඔයා ගන්න බැරි අඳුරගන්න. ඉතින් ඔයා බෑන්ඩ් එකේ ඉන්නවා. ඔව්. මොකද්ද? සීදු බොලාරේ සංගීත ගන්න. සීදු බොලාරේ. බොලාරේ නේ. අම්මා එල කොල්ලෙක් බොලාරේ කොල්ලෙක් ගම සීදුවේද? නෑ මම බුලත් කෝපිටි. බුලත් කෝපිටි අපේ චින්තක. අපේ චින්තක. ප්‍රොඩියුසර් චින්තක. ආව. බුලත් කෝපිටි ඒ අපිට බුලත් කෝපිටි ඉඳන් ඇවිල්ලා අපිට පාඩ දාන. නෑ දැන් මත් එකට නේ කොල්ලා. ඈ? දැන් කොල්ලා මත් එකට. ඒ වුණාට ඔරිජින් එක අරින්න බෑ නේ. උඹගා. ඒක අරින්න මත්. බුලත් කෝපිටි සීන් එක. ඒ වෙලේ. මත් එකට හිටියට සචිනි කතා කරන්නේ පිළිවෙලට වැඩක් කරන කෙනෙක්. අනිවාර්යෙන්ම හොඳ ප්‍රොඩියුසර් කෙනෙක්. හොඳ ප්‍රොඩියුසර් කෙනෙක්. අම්මා අනිත්‍යම් කියඹලා ගෙනල්ලා නැහැ මෙතන. දැක්කද මුන් බොරුවට ලකුණු දාන විදි? අර අර සුභා කියන සුභා. පොඩේ සුභාකට පස්සේ පිළිවෙලට වැඩක් කරන කෙනා. ඒක විමුක්තිලා කවුරුත් කරන්නේ නැහැ. නෑ ඒ කියන්නේ විමුක්තිලා ඉශංකලව චන්දනලා ඒ කට්ටිය කරන්නේ නැහැ. ඒ කියන්නේ සුභාකටයි විමුක්තිටයි චන්දනටයි ඔක්කොමන්ට පස්සේ හොදටම කරන්නේ තින්ද නේද? ඒ කියන්නේ මගේ කන ගියා. මාදව මාදව මාදෝ මෙහෙමයි. දැන් ඔයාට ඔයාට රුසිරු අමතක වුණා. හරිද? ඔයාට රුසිරු අමතක වුණා. ඔයාට විමුක්ති අමතක වුණා. ඔයාට ඉශංක අමතක වුණා. ඔයාට චන්දන අමතක වුණා. ඒ අතරතුරේ ඔයාට ඉසුරි ඔච්චර පොඩි කාලේ ඉඳන් උඹලගේ ජංගි කොට ඉඳන් හොදලා දීපු ඉසුරි. හරිද? ඒ ඉසුරි අමතක වුණා. පිළිවෙලටම වැඩක් කරන බලා වගේ අවස්ථාවාදී තුනකයෝ. ප්‍රසාද් අයියා අරඹේ ගෙදර ඔය ඔක්කොම අමතක වුණානේ වාට. ඉරපායනවනේ දෙයියෝ ඉරපායනවනේ. සී මේක කපන්න එපා. මේක දිගටම තියාගන්න ඕනේ. මේක මේක ට්‍රේලර් එකට ගහන්න ඕනේ. පෙන්නන්න ඕනේ. මම කිව්වද එහෙම? අමන් නෑ සචින්. බලා අපිටත් ඕම තමයි. මම දැකපු හොඳම අපිට වැඩ කරන්න ලේසිම ප්‍රසෙන්ට් එක කියලා කවුරු හරි එකෙක් මෙතනට ආපු කාලෙක කියයි. කියන්නේ අපි කවදාවත් කියන්නේ. කමන්න නෑ දැයිද ඕවා ඕම තමයි. අපි මොකද කරන්නේ? හත් කළා කතා කරගෙන මේකන් කිඳි කියලා තාවිදනවා. ඔව් දැක්කනි. ඕක ඉතින් අද ප්‍රෝග්‍රෑම් එකේ දිගටම යනවා අපි කීයෝ පතක තියාගන්න ඕනේ. හා සචිනි. තලිෂි බබා කොහමද? මොකක් තලිෂි බබා? තලිෂි. ආ තලිෂි. ඒ මොකද? කොහමද? හඳින් ඉන්නවා. දැන් මේ මතකද ඒ කාලේ හැමදාම රඟපානවා. ඕ. මම ඩාම ඩ්‍රාමා එක. අනුරාධපුරේ නේ කියලා. නෑ. ගලේ මිදුර. ගලේ වෙලි. ගලේ වෙල්ල. ඉතින් ඒ කිට්ටුවනේ අනුරාධපුර ගලේ වෙල්ල නේද? කොහොමද කියන්නේ? අද තර ඇක්ට් එක කරනවානේ. අපිට බලන්න කාලෙකින් දැක්කෙත් නෑනේ. පුළුවා. මට ගොඩක් අයගේ මූණ වලම ගම කියන්න පුළුවන්. මෑ ගම කොහෙද? හා? මෑ ගම කොහෙද? මෑ බොර්ලස්ගම පැත්තට වෙන්න. නෑ. බොර්ලස්ගම ඉදන් කැලණියට ඉස්කෝලේ නෝද? කොයිද? බොර්ලස්ගම ඉදන් කැලණියට ඉස්කෝලේ නෝද? හරි හරි වත්තල කැලණිය රාගම මා බෝලේ කඳාන ජායල වත්තල. වත්තරේ හරි යපිසෙන් සුභාක කියන හිඳ එයා වැඩ වගේ කියන්නේ. නෑ නෑ පිස්සු දන්නේ මං ඔයාගේ ෆෑන්. මම ඔයාව ෆලෝ කරනවා මාරු විදියට. ඔයාගේ පිටිපස්ස වාහනේ නෝපේනවද කොහෙරි යනකොට? වාහනයක් එනවත් තේරෙනවද හැමදාම? ඒ මම චොක්ලට් කලයක BMW එක. BMW එක. අන්න හරි මම. අනිත් දවසේ නවත්තලා ඉන්න ඕනේ. හරි අනිවාර්යයෙන්. අපි දැන් මොකද සින්දුවක් කනවා? අපි මේ එරංග අර පිළිවෙලටම වැඩ කරන මේ ප්‍රොඩියුසර්ගේ පැත්තේ ඉන්න කොල්ලට කතා කරමුද? බ්‍රෝ නැගිටින්න එපා. මේ ඉස්කෝලේ යන්නේ මේ. සර් ළඟට ආව නෙමෙයි. හේසල අයියා ළඟට ආවේ. හරි? අර හැදිච්ච කපේට බුලත් කෝපු පිටි සීන් එක පෙන්නන්න. ඔව් සර්. බත් හින්තකයාගේ අනිත් එක ගල් ආඳා. බොරුවට උත් ඉස්සරේ අපි එනකොට නැගිටිනවා. දැන් බලන්න එපා. ඉතින් කොහොමද මොකද වෙන්නේ මේ දවස්? ඉන්න අයියේ මේ දවස්වල බෑන්ඩ් එකේ වැඩ කටයුතු කරගෙන පොඩි බිස්නස් එකක් කරනවා. බිස්නස් එකක් කරන මොනවාද? බෑන්ඩ් කඩනවද? නෑ මාළු. අම්මා මාළු කියන්නේ මල්ලි. ඔයා කියන්නේ මාර සල්ලිනේ. දැන් මම ගිහිල්ලා තලපත් 250යි. ඉස්සෝ 250යි. නෑ ඇත්තනේ. අපේ දෙන්නයිනේ මම. හරි පොඩි පොඩි 250 ගත්තා මල්ලි 2000 ගණන්නේ මල්ලි මාළු. ඔව් මාළු ගන්නව නම් එච්චර ගණන් කියලා ඌ කෙලවල්ල කෙලවරු අපි ඔක්කොන්ටම එළියට පැනලා ඌදේ එළියට පැනලා දන්නවද මල්ලි ඒකනේ උඩ කෙලවල්ල කියන්නේ එළියට පැන්නොත් කෙලෙව්වා
අපි මොකද ගැ සින්දුවක් අහනවා හරි ගයන්ගේ සින්දුවක් අහමු ගයන් මුලින්ම කියන්නේ තාත්තගේ සින්දුවක්ද නෑ මාමගේ එකක් ඔයාගේ සින්දුවක්ද මං මොකද කියන්නේ අපි තාත්තගේ පණකම තාත්තගේ පුතානේ ආ මේ තමයි ගයන් ගුණවර්ධන කඳුලින් මගේ උපෙම් ගීතේ ඇසුවා ඔයා සිනාසි සිනාසි එමා හදගෙන ජලාවු උබහින උනි මා හැඬුවේලේ ඇයි ඔබ මට පෙම් නොකලාදු ඒ දුක ඔබටත් නොදැනේදෝ නියමයි මම අතට වෙලා ඉඳන් ඉතියා අපි ෆෑන්ස්ලා මේ සින්දුවේ නෑ වැඩේ තියෙන්නේ සචිනි මම අර අර මගුල් ගෙවල් වල ඉන්නේ ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ නටනකොට අර අංකල් ඉඳගෙන අපුටි කකා ඉඳ සෙට් එක ඒ දෙකේ නියෝජනය කරා ඕ ඒ සමහර අංකල් තාලෙට ගහන්නේ ගහන්න නෑනේ ඉතින් බ්‍රෝ අයන්ඩි අලුත් සින්දු මොනාරි කරාද අලුත් සින්දු දෙකක් කරා ඊට පස්සේ කොවිඩ් ගොඩක් හිට් උනා නේ ඕ එකක් ගොඩක් හිට් උනා ඊට පස්සේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක චුට්ටක් ඉතින් පොඩි පොඩි ප්‍රීසියා ප්‍රශ්නත් එක්ක බ්‍රේක් එකක් ගත්තා ආර්ථික ප්‍රශ්නත් එක්ක ආර්ථික ප්‍රශ්න තිබ්බද ඔයා කතා 5000 මුන්නේ නැද්ද නෑනේ අයියෝ නෑ සීරියස් මනෝජය ඇරියස් එකත් එක දෙන්න කොල්ලට ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න වුණා මේ 5000 මුන්නේ නැද්ද කෝල්ලයක් දෙන්න තිබ්බනේ මනෝජ් පීරිස් මාත්‍යට කතා කරා ඔයා කොහෙද ගෙවල් මල් මල්ලි කොහෙද ඉන්නේ මම මහරගම මහරගම මෙයා ඇවිල්ලා කොට්ටාවට එනකම් 5000 බැලුවේ මනෝජ් අයියා නෑ මනෝජ් පීරිස් මාත්‍ය ඇත්තම කතා කරා අදගලේ 5000 දුන්නේ නෑනේ 5000 இல்ல නෙමෙයි මාමා දැන් කතා කරා සැපදු ගන්න මාමට කතා කරා ඔව් මාමේ මුණියමයි නේමයි තියෙන්නේ ගණන් ගන්න එපා ඒ වගේ ආර්ථික අපහසුතා එනකොට ඔයා මනෝජ්ජයට තක්කල කෝල් එකක් දෙන්න ඕනි කෝල් එකක් දීලා තාත්තට කියන්න ඕනි මනෝජ් මගේ account number එක මේක මජා 10 15 10 15
ටක්කල දාන මනුජය කියලා කියන්නේ තනිකඩ කලාකරුවෙක්. එතකොට ඒ කලාකරුවා මේ හම්බ කරන සියලු ධනය නිකාම් පුස්කනවා. හරි? නැත්ද මනුජය? ඒවා බෙදලා දෙනවා. දැන් මම හදිසි අතමාරුවක් ගන්න උනාම මනුජයට කෝල් කරනවා. හා තියන් තියන් මල් දෙන්න ඕන. දැන් එක තමයි මෙතනට කිනා. පූජනීත් යන්න. පූජනීත් යන්න. එන්න මල් දෙන්න. එන්න මට මල් දෙන්න. අපි බොහොම කැමැත්තෙන් තමයි රික්වෙස්ට් කරලා ගයන්ටි කියලා කියවගත්තේ. ඒ නිසා මේ සින්දුව. ඔව්. ඒ නිසා මල් දෙනවා. මම දෙනවා ගයන්ටයි පූජනීටයි මම ගානේ පූජනීය වූ මල් රස. ඕකේ. Life Boy presents දෙරණ Champion Star Season Unlimited Unlimited බත්කූරෙක් මේ මල් වලට ඇවි මල් වලට එන්නේ Viber 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 සචින් කියන්නේ බලන්න මූඩේ කියන්නේ බලන්න ඔගලන්ට පුළුවන් දැන් ඔගොල්ලෝ මම හිතන් දන්නවා අපි සති ගානක් කියලාම life එකේක එක moment celebrate කරන්න Viber එකේ ඇවිල්ලා තියෙන අලුත්ම filters ඔගොල්ලෝ කරන්න ඕනේ Viber app එක open කරගෙන ඒක උඩ තියෙන camera icon එකක් ඒක click කරාම යටින් තියෙන ghost කෙනෙක්ගේ icon එකක් අන්න ඒක click කරාම එක එක විදිහ filters තියෙනවා ඉතින් ඔගලන්ට පුළුවන් ඔගොල්ලෝ නිදිමත එනන් ඉන්නේ ඒ වගේ mood එකක් පෙන්වන්න filter එකක් use කරන්න සතුටින් නම් ඉන්නේ ඒක use කරන්න කවරි බය කරන්න ඕන නම් ඒ වගේ filters තියෙනවා ඒක කරන්න නම් ඉතින් නිකම් මූණේ આવුවත් බය වෙනවා ඔව් හරි මේ බාන් පූජනී බලන්න ඕන බෑන බලන්න බෑන බලන්න පූජනීගේ මූණ ඇඳුමට ගැලපෙනවා දැක්කද මේ දින පූජනී මෙන්න මේ වගේ තමයි යන්නේ අන්න මරු කා අම්මා ඔය ඉන්නේ ආ තට්ට කළා ඕකේ දැන් මං කල්පනා කරේ සචිනී මට මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මර පළවෙනි segment එකෙන් මේ හිත කැඩුනා ඈ හිත කැඩුනා හිත කැඩුනා දන්නවද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් කොච්චර වුණත් අපේ අර අහිංසක බුද්ධික මල්ලි. ඒට මේට දුව දුව කොච්චර වැඩ ගොඩක් කරනවද? ඒ වගේම කැලුම්, රාජිකාල කවුරුත් මතක් කරන්නේ නැතුව බලවත් අයියේ. අර අරයා විතරක් පිළිවෙලට වැඩ කරනවා කොහොම? සි. හිරි වැටෙනවා. ඔයා ඔයා චින්තක අයව පහලට දාලා කතා කරපු නිසා තමයි මම එහෙම කතා කරේ. චින්තකයි වෙන්නේ පෙරසි. ඕ. දාලා යනවා අප්පා. එක දානවා. මේ මේ හරි නෑ. නමක් හදාගෙන දැන් ගායකෙක් විදිහට යනවා ඇක්ටර් කෙනෙක් විදිහට යනවා නමුත් දැන් නුවන් ගුණවර්ධනගේ පුතා කියලා ඔයා කැමතිද ඔයා වඳුන ගන්නවට නැත්නම් අනේ මට ප්‍රශ්න අහන්න මම ඒකට මේ අතර වහන්න ගියේ ඔයා කොහොමද දැන් නුවන් ගුණවර්ධනගේ පුතා වීම නිසා මේ ෆීල්ඩ් එකට ආවද නැත්නම් ඔයා කක් හරි වාගේ කනෙක්ෂන් එකක් තිබ්බද ෆීල් එකේ ගෑන්ගේ තාත්තා නුවන් ගුණවර්ධන හින්දා ආවද? ඔය ප්‍රශ්නයක් තේරුණාද අපි? ෆීල් එකට එන්න. ඔයාට තාත්තාද හේතුනේ ඔන්න එකයි මං අහන්නේ. තාත්තාද හේතුනේ නැත්නම් ඔයාට කැමැත්තක් තිබ්බද? මම සංගීතය හැදෑරුවා පොඩි කාලේ ඉඳලා. තාත්තා ගායන ශිල්පියෙක් වෙන්න මට ඒ මාර්ගයේ යම් තාත් දුරට මට උදව් කරා. සහ එහෙම නැත්නම් අපට හැම වෙලෙම කිව්වා තනියම වාගේ ගමන යන තනියම ගීත කරන්න. කලින් යා ගීතයක් ගායනා කරාට එයා මට කියලා තියෙන්නේ වාගේ ගීත කරලා නමුත් රංගනයට නිවේදනයට සහ අනිත් අංශවලට මං යන්නේ මං තනියම මහන්සියෙන් මං හොයාගත්ත පාරවල්වලට ගිහිල්ලා තමයි මං එතනට ආවේ. හොඳ හොඳ ඇක්ට් කෙනෙක්. ඔව්. හොඳ ඇක්ට් කෙනෙක්. දැන් මම නාටි කීප එකම මේන් ලීඩ් කරලා තිනා නේ. ඔව්. ලැජ්ජයි. දැන් ගායනා වලටම අවධානය දෙන්නේ ගායනයට නැත්නම් රඟපෑමට. මමද? ඔව්. මම වැඩිපුර ආදරය කරන්නේ ගායනයට. නමුත් දැන් මේ දවස්වල සයිඩ් බිස්නස් එක ඇවිල්ලා රඟපානවා නේ. රංගනයට ආදරේ කැමති. නමුත් අර මගේ හීනේ මගේ තාත්තා වගේ ගායන ශිල්පියෙක් වෙන්න කවදා හරි. එකෙම ලෙල. ඒ අපි දිනට එක වගේද? ඔව්. වාව්. වාගේ නම ගහලා තියෙනවද? ඔව් නම ගහලා තියෙනවා. කොලා. ඔව්. මේ ඒක නෙමෙයි. දැන් අපේ මේ පූජනීය එක කතා කරනවද? එරංග එක කතා කරනවා. එරංග කියලා කියන්නේ හොඳ බේස් ගිටාර් වාදකෙක්. ආ. කෙලින්ම ගස්සමුද නිය අපේ මේ ටැක්සෝ සීන් එකේ. යසන්තයට වඩා. යසාව යසාව කර කරමුද? ඔකේ. යෝ. ඇවිල්ලා තියන්නේ අද ඔබලා එක එක ජන කාලේ කිරික මතක තියා අන්තිම කාලේ මේ යන්නේ. බ්‍රෝ. කොර කරන්න බ්‍රෝ කොර කරන්න මේ සෝලෝයක් ගන්න එන ඒකේ ඔයා සිං කරන්න
මල්ලේ කැලිම ස්ලැපින් පාරවල්ටියක් ගහලා ඒ අවුලෙන් දෙන්නේ කොර කරන්න මල්ලේ ඕක සමහර විට গিටාර එකට කරන්ට් මෙව්ව කරලා ඇති හරි අපි එරංග බණ්ඩාරගේ බේස් গিටාර වාදනය බලමු සෝලෝ එකක් අන්න හරි ඒකට ඔයාලට බැරිද බේස් ඩාන්ස් එකක් දෙන්න අමාරුයි අයියේ ට්‍රැක් කියවන්නේ දෙන්නකෝ සජිනි බෑ අයියේ බෑ මේ තමයි එරංග බණ්ඩාර කොල්ල 16 බේස් එකක් ගහන්නේ නේ ඒ එරංග 16 එකක් නේ වගහන්නේ බෑන්ඩ් එකේ 16 එක 43 53 හරි ඒ වගේ එකක් ගහලා තමයි කොල්ලා දැන් මේම ගැව්වේ අම්මා එල 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 දැක්කනේ මේ ඔයාලට තේරුණාද අපේ සිංගිති ඌගේ කකුල පාගනවා ගහනවා නෑ මං හිතුවේ රසායයට සපෝට් කරනට වඩා සපෝට් කරාගේ තමයි මට තේරුණේ හරියටම දැන් ඒ ඇවිල්ලා කොහොමත් එකට ඉන්නේ උන් අනිත් උන්ට කෙලිනවනේ දැන් මූ පේන්නේ දැන් මේ තවාත මෙයා සින්තක ගැන කී කී අර ඒ වගේ නේවා එහෙම තමයි ඒ හැමදාම ඉන්න එකාගේ අගේ තේරෙන්නේ නැහැ කවුරු හරි ඒ වෙලාවට ඇවිල්ලා වැඩ කරන ප්‍රොඩියුසර් කෙනෙක් හරි කවුරු හරි ආපු ගමන් ඒ තමයි පිළිවෙලටම හොඳටම කරන්නේ මාද හරි කියන මාද පූජනී අද මාද ඔයයි පූජනී ගැලපෙනවා ඔව් අද බ්ලැක් ඇන්ඩ් ද ලයින් ඕ ඇඩ් කරගත්තද ඔක්කොම ඇඩ් කරගෙන කලින් ඇඩ් කරගත්ත එක කියන්නේ. ඔයා ඉස්සෙල්ලම රඟපෑවේ කා එක්කද? නෑ එයා කිව්වේ අවුරුදු නෑ 2009 කියලා. දරුවනේ. දරුවනේ කියන්නේ. හරි. දරුවට හිටියේ නේවා. ඔයා නිරූපිකාවකුත් නේද? දරුවට හිටියා. සහ නිලියා. ඔයා නිරූපිකාවක් නිලියක් කියන දෙකෙන් වැඩිපුරම කැමති කොට. නිරූපිකාවකට අයියා? නෑ. ඔයාද පූජනී? නිලියක්. ඇයිවා නිරූපිකාවකට කැමති නැත්තේ? ඔයාට ඇඳුම් එහෙමත් හම්බ වෙනවනේ. ඒවත් කරනවා සෝෂල් මීඩියා වල. ඒවට අමතරව ඉතින් ගොඩක් ආස කරන්නේ ආදරය කරන්නේ රංගන ශාස්ත්‍රයට. ඔයා රංගන ශාස්ත්‍රයේ රංගන ශිල්පිනියක් හරි නිරූපණ ශිල්පිනියක් හරි උන්නේ නැත්තම්. හරියටයි. ඔයා කවුරු වෙන්නද ඒ බලාපොරොත්තු තිබුණේ? එයා ෆෝස් ඔෆිසර් කෙනෙක්. අම්මාපා. මනෝජ් අයියට සෑහෙන්න වටිනවා. තාත්තත් මේ නෑ තාත්තා තාත්තායිවට සම්බන්ධ නැහැ නමුත් පාසල් යන කාලේ ගොඩක් ක්‍රීඩා කරපු කෙනෙක් ඉතින් ගුරුකුල විද්‍යාලයේ 2017 ක්‍රීඩා නායිකාව නංගිත් එහෙම නංගිලා දෙන්නේ කිනා වොලිබෝල්නේ net ball volleyball දෙකම අම්මා මේ ටේබල් ටෙනිස් ගහවේ නැහැ ටීටී ගාලා දැන් ඔය ගයාන් වගේ හොඳ යාළුවෙක්නේ ඒතර ගයාන් ගුණවර්ධන කියන කෙනා ඔයා වැඩිපුරම දකින්න කැමති හොඳ ගායකයෙක් විදියට නැත්නම් නළුවෙක් විදියට ගායකයෙක් විදියට එයි නළුවෙක් නෙමෙයිද යා ඔයා හේ හීනේ දකින්නවද කවදා හරි ගයන් කෙලින්ම අර අපනේ කනරේ නාන කිරොඩ කො ආව් ගලේ වයි හීනේ හැමදාම දැක දැක නැගිටිනවද මං ඒ හීනේ දැන්ටත් දකින්නවා ඔයාගේ සත්‍ය ඔයා මෙතනින් කතා කරන එකට මං ආසයි මම සෑහෙන වහලා කතා කරේ ගයන් මේක නමුත් මට මෙතනින් අර වහන්න දැන නෑ නෑ පොඩකින් දැන් මගෙන් ඇහුවේ ඇත්තටම දැන් එයා සිං කරනකොට අනිත් අය යාට ඒ බෑන්ඩ් වහලා ඇහුවේ කියන්නේ මොනවද ඇහුවේ වහලා වෝට් එක දෙනවද වහලා මොනවද මං ඇහුවේ ගයන් දැන් අපි ඕක ඇතුළ ගන්න බෑ මෙතන මේක ඇතුළ මට මේ ඔක්කොම තේරුණා මට මේ ඔක්කොම තේරුණා පූජනීගේ උත්තරේ දෙන්නකෝ මට මේ ඔක්කොම තේරුණා මට තේරුණා මේ බයි සචිනී මේවට මං කැමති නෑ මේක හදවතේ වැඩසටහනක් අපි බොක්කින් කරානේ අපි මෙතන හදවතින් කරන වැඩසටහන වල බොරු බෑ එක දවසක් කරලා ඔයා දන්නවද ඔයා නිකන් හරි ගුවන් සේවිකාවක් නෙමෙයි කවුද ගුවන් හමුදාවේ එයා පොස් එකේ ඔයා ඔෆිස කෙනෙක් වුණා නම් ඒකේ වටිනාකම වැඩිම ප්‍රයෝජනේ කාටද යන්නේ කියලා කාටද මනෝජ් මාමට අපි ආ පොස් එකට කොච්චර ට්‍රයි කරාද බැරි වුණා නේ
විදියට සිංකරනකොට අනිතාගේ සපෝට් එක ඒගොල්ලෝ ආසාවෙන් බලන්නේ එහෙමන ඉත හීන දකින්නවද කියලා ඒක හීනයක් නෙමෙයි මම දැනටත් ඒක දකින්නවා අය 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 වා ඔම කියද්දි මට කෙලින්ම නිකන් නේ වෙනම තව නිකන් තව අපි ෆිල්ම් එකක් හදමුද දරුවනේ දෙක දරුවනේ දෙක දරුවෝ ලොකු වෙලා නේද දරුවන්ගේ දරුවෝ දරුවන්ගේ පොඩි පොඩි රොමැන්ටික් සීන් එකකට ගියානේ මේ දෙන පොඩි ඇක්ටර් බලමුද දව ටෙන්ඩ ඩෙන්ඩ ටන්ඩ 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 මේ මූඩ් එකේ දෙන්න 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 බ්‍රෝ තකලා මයික් එක දෙන්න ඩිය තකලා මයික් එක දෙන්න ඩිය ඕකේ ඩියලු හරි හරි පොඩි එකක් පොඩි පොඩි එකක් නිකන් ස්ටුඩියෝ එක ගයන් නැඹරෙන්න එපා जैसे खोया हूँ कहना चाहूँ भी तो तुमसे क्या कहूँ तुमको प्यारा है तो जैसे खोया हूँ कहना चाहूँ भी तो तुमसे क्या कहूँ किसी ज़बान में भी वो लफ्ज़ से ही नहीं कि जिन में तुम हो क्या तुम्हें बता सकूँ मैं अगर कहूँ तुम सांसी कायनात में नहीं है कहीं तारीफ ये भी तो सच है कुछ भी नहीं अबे मेहमान मेहमान वैडी मैं यंग वातन මම ඒ දෙක උත්තරන් ආවා කාට ගහන්නේ හැබැයි වැඩේ තියෙන සචිනි දීපුවාන් කොල්ල බොක්කෙන් දුන්නා ඔව් ඇයි ඒ මොකක් සීන් එක මෙතන මන් දන්නේ නැහැ ඒගොල්ලෝ ඉතින් හොඳ යාළුවෝනේ ඒගොල්ලන්ට ඒකින් දර කෙමිස්ට්‍රි එක ඔල්රෙඩි තියෙනවා ඔව් හංගල මොකද මේ මට ඉකෝන් තේරෙන්නේ කෙමිස්ට්‍රි තේරෙන්නේ නැහැ මට සෝෂියොලොජි මේ ඉල්ලුවත් තිබ්බ මෙතනින් හැපියු වක් ආවා ඒ විදිහට ඒක මොකද මාදවර හංගල ගහන ගේමක් කිව්වේ වහලා 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 ගහන්නේ ඉතින් මොකද්ද මේක මේ මොකද්ද මේක වහලා වහලා නේද වහලා වහලා මොකක්ද ඔයා කියන්නේ මම විශ්වාස කරන්නේ මෙතන ඔයාව විතරයි පූජනීයෝ විතරයි පූජනීයෝ විතරයි ඔය මයික් එක දියන් කොල්ලෝ මෙතන මේ අපි මේ මෙච්චර ඉන්නවා අදාපු පූජනීවලු විශ්වාස නෑ නෑ මම කියන්නේ මේ කතාවේ විශ්වාස කරන්නේ ඔකේ ඔකේ ගයන්ව නෙමෙයි මොකක්ද ඔයා ඇත්ත කියන්නේ හදවතට එකඟව කතා කරන්න නැත්තම් මගේ ජීවිතේ මට කේන්තියන්නේම හදවතට එකඟව කතා කරන්න නැති වුණා මොකද්ද කතා කරන්න ඕන කියලා මේ දන්නේ මාත්‍රකාව මොකද්ද ප්‍රශ්න මොකද්ද අපි පීක මෙව කරගමු මොකක් හරි ඔයගොල්ලෝ කොස්සක් තියෙනවනේ කෙලිම කියන්නේ කොස්සක් තියෙනව ගෙදර මොකක් හරි ඔයගොල්ලෝ අතර මොනාරි පටලවිල්ල සම්බන්ධයක් තියෙනවනේ කෙලිම කියන්නේ සම්බන්ධයක් තියෙනවා අනේ තියෙනවලු අර ආදර සම්බන්ධයක් තියෙනවනේ ඕකත් ඉතින් මගෙන් අහගන්න එපා කෙලිම කියන්නේ සහෝදර ආදර සම්බන්ධ සහෝදර අම්මා සහෝදර බයියා ඈ තුමාරේ බයියා රාකි බන්දනේ ආ එහෙනම් ඉතින් වයින්ද ගන්න මයික් එක දිනේ මයික් පුළුවන් try අද ඒ වෙබේ අදිෂ් මේ අදිශි පොඩි සීන් එකක් තියෙනවා කාත් එක්කද ඒ කවුද දාර අතින් අල්ලන් ගියේ මම දැක්කනේ සසික අපි අරකට දැක මතකද ඈ මට කියනවා මේ තාත්තා ඉන්නවලු මේව කළා ඈ මන්ද දන්නේ මං කියන්නම්කෝ යන්කෝ සින්දුව කියන්න සසිකට තියෙන සින්දුවට සාක්ෂි ඕ සසිකට විතරනේ මාත් හිටියද නේද සසික වෙන කාගෙවත් ඒව හොම්බ අපිට කියන්නේ නැහනේ කියන්නේ නැහනේ ඕ කිව්වා අදී සින්දුව කියලා ඉවරනට පස්සේ මං කියන්න කවුද කියලා මේ තමයි අදී ශ්‍යෝමල් Thank you.
කොල්ලෙක් දැන් ලුකුයිනේ ඒ කාලේ ආවම කොහමද සජිනේ ආ මොනවද ඒ කාලේ නම් අපිත් එක්ක වැඩි කතා කරන්නේ නැහැ ඉස්සර නෑ ඉස්සරහලා උත්තර දෙන්නේ මං යනවා දැන් තාත්තගේ මල්ලියෝ දැන් තාත්තගේ මල්ලියෝ මේ අපි ගෙන්න මොකද තාත්තවයි අම්මවයි ගෙන්න මොකද දාම එනවනේ ඉස්සලා මේමයි මල්ලී ඇත්ත කියන්න අම්මලා මේකප් බොරු කරන්න බෑ නැත්නම් දිනෙත් මේ ඇස් වලට බොරු කරන්න බෑ මේ ඇස් වලට ඇත්ත කියන්න මම මම පිටිපස්සට දැකේ සශිකයා තමයි අර 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 පොඩි කවල්ලා පොඩි ක හා ගන්නේපා නෑ ඇත්ත ඇත්ත නෑ ඇත්තම හදවතේ වැඩසටහන මල්ලී කුංචි කාලේ ඉඳන් මේ ආයතනයට ඇවිල්ලා ඕන එකක් පුතා කියන් පුතා හරි පුතා ඔයා පුතා හදවතේ වැඩසටහන බොරු කරන්න එපා සීන් එක කියන්නේ සීන් මේ නෑ දේශල අම්මා පල්ලා නෑ අම්මා බල්ලනේ ආ නෑ නෑ ආ වා ආ ඔලැම්බර් රයිටි මොකද වෙන්නේ මේ දවස්වල මොනක් කරන්නේ ඉන්නේ මන් ඩිග්‍රී එක කරනවා දැන් ડોක්ටර් බෑන්ඩ් එකේ ජොයින් වෙලා දැන් ඒකේ වැඩ කරගෙන ආ සංගීතයෙන් සුව කරනවා සංගීතයෙන් සුව කරනවා ඒවා ડોක්ටර් බෑන්ඩ් එකට ඔයා දැන් ඉස්සරහ මොනවාද වැඩ අලුත් වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහ වැඩ ගැන ඊළඟ අවුරුද්දේ සින්දු කරන්න ඉන්නවා දැන් ඉතින් බෑන්ඩ් එකට ජොයින් වෙච්ච ගමන් දැන් ඒගොල්ලන් ඊයේ ෂූට් එකක් තිබ්බා කවර් වීඩියෝස් ටික කරා මේ ඒ වැඩ කරගෙන ඉන්නවා මම මොකටද වාන්නේ කි අලුතින් නේද කි ඔව් අලුතින් දැන් බෑන්ඩ් එකකට දැන් ඉස්සෙල්ලාමනේ බෑන්ඩ් එකකට යන්නේ කොහොමද දැන් කට්ටියත් එක්ක වැඩ කරද්දි එක්ස්පීරියන්ස් එක කොහොමද ඔව් ඇත්තටම මම එතනට ගියාම ඒගොල්ලන් ඔක්කොම කෑ ගැව්වා වෝ නෑ ඇත්තටම ඒගොල්ලන් ගොඩක් එක්සයිට් වුණා සපෝට් කරා මියුසික් ගැන ඒගොල්ලන් ගොඩක්ම ලෙක්චර් එකක් දුන්නා. ඔව්. මල්ලී සංගීතය ගැන විශ්ව භාෂාවක් මේ තියෙන්නේ গিටාරය. මේකේ කම්බි හතරක් තියෙනවා. මේ කම්බි හතර කොහමද දුන්නේ ලෙක්චර් එක? ලෙක්චර් එක. ඔය යනවා රූම් එක ඇතුළට ඔය යනවා. කම්බි හතරක්? කම්බි හයක්. গিටාර කම්බි හයයි. හරි හරි ඉතින් හය තමයි මේ ගියාගෙන එන්නේ. බේස් එකේ හතරයිනේ. මේක බේස් එකේ ඉඳන් ගියාගෙන ආවේ. දැන් ඔයා මේම ඇතුළට ආවා. ඇතුළට ආපු ගමන් ඔන්න දැන් ડોක්ටර් බෑනේ ඉඳ ගන්න. එහෙමද? නෑ නෑ මං කියන්න ගියේ ඒගොල්ලන් ඇත්තටම ගොඩක් මේ බය වුණා නෑ එහෙනම් මියුසික් කියන්නේ ගොඩක් මේ නොලෙජ් එකක් තියෙනවා ඉතින් මටත් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වුණා මේ දවස් ටිකටත් මේ මොනාද ඉගෙන ගත්තේ එකක් දෙයක් කියන්න බලන්න ඒක එහෙම කියන්න පුළයි වෙන්නේ මේ අර කියන්න පුළයි වෙන්නේ උගඩ කේ ලන්ත්‍රා තී අපෝ වංගිතේ ලන්ත්‍රා හොඳයි කික් කියලා ලන්ත්‍රට කෝල් එකක් ලන්ත්‍රට කෝල් එකකට බෙලවෙර කියන්න බැරි දේවල් උගඩලා තියෙන්නේ ෂී ලන්ත්‍රා මම හිතුවේ නෑ ලන්ත්‍රා ඇත්තට මගේ ළඟ මේ වෙලාවේ නම්බරේ නැද්ද මම දැන් ගන්නවා ලන්ත්‍රට කෝල් එක ගන් මාද ගන් අර
ලන්තරට ගන්න කෝල් එක මසම් මේ මොනාද මසම් මේ කරන්නේ මේ පොඩි උන්ට කියන්න බැරිව උගන්නලා තින්නේ කියන්න පුළුවන් ඒවා නෙමෙයිලු කියන්නේ ඉතින් සී මම හිතුවේ ලන්තර කියන්නේ හරි ලන්තර බීසි ආ ඊට පස්සේ එතන වෙලා අම්මට තාත්තට කොහොමද කිව්වේ ඒවා නෑ නෑ එහෙම මේ එහෙම එහෙම දේ නරක දේවල් නෙමෙයි එන හොඳ දේවල් හොඳ දේවල් හොඳ දේවල් කියන්න පෙන්නන්න බැරිව ඇයි එහෙම නෑ නෑ ඒක අර නොලෙජ් එකකින්ම නොලෙජ් එක්ස්පීරියන්ස් එකකින් ආපුවා කිව්වේ ඒක පර්ෆෝම් කරනකොට දැනගන්න පුළුවන් කොහොම ආ ඒ කියන්නේ ආ ඔයා පර්ෆෝම් කරනකොට තමයි ඒක බලන්න පුළුවන් ඉතින් කියන්න බැරි ඒක බලන්නේ කොහොමද කියන්නකෝ අපි පර්ෆෝමන්ස් වලින් සින්දු ගායනා ආ ගායනා කරනකොට නියමයි නියමයි චිකේ ලන්ත්‍රා මං ඔයාට කවදාවත් කියලා වෙන්න බැරියව කරලා නැහනේ. ඔයා කියන්න පුළුවන් දෙයක් කරලව නැහැ. සීරියස්ද? ඔයා ප්‍රසිද්ධිය කියන්න එපා බං. ඊට අපි ගස් යරෝ පවුල් කඩාහිරේට වැඩනි බං. ඔය කියන්න ඕනේ. හරි? අපි බ්‍රේක් එකකට ගිලික් වෙන්න එන ලයිෆ් බෝයි ප්‍රසන්ස් දෙන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ්. මම ඉස්සරහට කියලා බැලුවේ සචිනි මට ඇත්තටම ඈතට දීපිකා නටනවා වගේ නේ පෙවුනේ ආ සීරියස්ලි අපේ ඇනිවර්සරි එකටත් ලස්සන ඇක්ට් එකක් ඔව් මම බලාගෙන මම ඒක බැලුවනේ අම්මා මම ඒ හින්දා බැලුවේ මයික් එක ගනින් කොල්ල මොන පාට මම දැන් දැන් පූජනී මොනගා පාට ගවමද නැහැ ඒ අර ලයිට් ගොඩාක් සුබාලා දාලා ෂොට් ළඟලඟ කැපුණානේ ඒ නිසා ඇඳුම පෙවුන මොන සින්දුවටද නැටුවේ ආ ඒ හොඳයි ඒක හොඳයි හොඳ ප්‍රශ්නයක් මොන සින්දුවටද කියන්නේ ඔව් මොන සුබද නටපු සින්දුව මේ සුභාක කියයි නෑ නෑ සුභා කියන්නේ නෑ සුභා එම අපිට සපෝට් කරනවා නම් අපි අද මෙතනද අපි ගොඩාක් ඈත ආ අර ඔයා නෑ නෑ ඔයා නැටුවේ
පොදුවේ කිසින්දුවට මොකද්ද වැල්ලෙත් අපි නැල්ලේ අදූ දේවි ඒවගේ සීන වැඩි පෑ දේවි වැල්ලේ කිරි වැල්ලේ ඒකනේ කොමාරි වැල්ලේ සින්දුවනේ පොදුවේගේ වැල්ලෙන් තෙලද හරි බම් වැල්ලට ඉස්සරහට එන්නේ ඕක වැල්ලේ කිරි වැල්ලේ උඩත් එකයි වැල්ලෙන් තෙලට දාලත් එකයි තෙලෙන් වැල්ලට දැම්මත් එකයි කොහොමාරි වැල්ලේ ඔය පෙන්නන්න පූචරි කොහෙද වැල්ලේ කිරි වැල්ලේ කටන්නේ අර බප් පෙන්නේ නෑ ප්‍රේම මාපානේ මුව බේරේ ලෝකය මාපා මුල මෙන්නේ කොහොමාරි මෙහෙමනේ දැන් පූජනී සචිනි අර හැමදාම අර ගෙදර බත් වගේ අර අර ගෙදර බත් එකනේ නැටුවේ මොකද අර සජිනි මොකද්ද හැමදාම නටන්නේ අර ඔයාගේ ඔයාගේ ජාතික ගීය ජාතික ගීයනේ නටුවේ දැන් මෙහෙමයි පූජනීගේ වැල්ලෙන් කිරට දමාලා තෙමලට දා හරි කිරි මොනාද ඉතින් කිරිය ගොඩාක් උණු කරාම තෙල්නේ මනෝජයි ඒකනේ ඉතින් ඒක මම ඇත්තටම වැළුවා ඒක ඒක ඔයාව ට්‍රේලර් එකේ කපද්දි මම හිතුවා මේක නම් මම බලන්න ඕනේ වා 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 ගෙදර ඕ කියන්නේ මුකුත් එදා කරන්නේ නැතුව ඒක බැලුවා ඉතින් මොකද වැඩ තත්ත්වේ මේ ගායන්නේ මේ ගෙදර මුකුත් නොකර බැලුවා පූජනී පූජනීගේ ඩාන්ස් එක හොඳයි එහෙනම් කොහොමද වැඩට කොහොමද වැඩ තත්ත්වේ දැන් මේ දවස්වල සිඳු එක එකතු වෙලා රෝගත කිරීම යනවා සිඳු එකේ කාට දින්නේ සිඳු එකේ නුවණි ඔයා බලනවා මට මතකද කියලා බලන්න බා එයාට මතකද කියලා බලන්න මට මතකයි ඔයා පොදු සීසන් 2 එකෙත් ඉන්නවනේ පොදු සීසන් 2 රෝගත කිරීම අවසන් කරා තාම විකාශය ආරම්භු නැහැ ඉතින් පොදු යනවනේ සීසන් 2 තාම නෑ අයියේ නෑ තාම නෑ දන්නේ නැවන් දන්නවා. ඉතින් ඒකේ චේතනා කියන චරිතය. අන්නේ බලන්න. එයාට ගැළපෙන නමක් නේද යසා චේතනා. අහිංසක චරිතය. අහිංසක චරිතයක් නේ. ඒුණට ඔයාගේ මූණ දැක්කම ඔයාලට ටක් කර තරහ යනවා නිකන් එහෙම ලයින් එකක් තියෙන්නේ. ඇත්තද? තරහ යනවා. ඇයි ඒ? අනේ මන්දයි. ඔයාට අසාධාරණෙ පෙන්වන්න බෑ. අනහරි. ඒකනේ මටම ඔයා දන්නවද මම ජ්‍යොතිෂවේදී ගාව ගිහිල්ලා ගොඩාක් දේවල්. ඒ කියන්නේ ඔයාට පොඩි කාලේ ඉඳන් පොඩි අසාධාරණයක් දැක්කම ඒක පේන්න බෑනේ. වටක් ගල කේන්ති යනවා හා ඒ වගේ වෙච්ච වෙලාවකට ඔයා හැසිරෙන විදිහ ඔයාටම හිතා ගන්න බෑ සමල්ලවට හරියට හරියට මාරි කොහොමද පේසා ගෙනෙන් සවුද උදේට මම කියන්න ලග්න පලාපල ගෙනෙන් සවුද උදේට මාව නැද්ද ඔයාට පොඩි කාලෙදී පොඩක් ඔයා මනස අවුල් ඒ කියන්නේ පිස්සු නෙමෙයි ඒ කියන්නේ ඔයා නිකන් අප් නිකන් ටික පොඩක් අර එපා වෙලා වගේ ඉන්නකොට නේද මේ ශේස්ත්‍රයට ඔයාට ආවන් පස්සේ වගේ මයින්ඩ් එකයි හොඳට හැදුනේ නිකන් ඔයාට වෙන තැනකට ඔයා සෙට් උනේ එහෙම නෑ පොඩේ ඉන්න පොඩේ ඉන්න පොඩේ ඉන්න වෙලාව බලන්න ගියාම කියන හැම එකම හවු කියනවාද සවුද උදේට ගෙන්න සවුද උදේට පොඩේ ඉන්න පොඩේ ඉන්න පොඩේ ඉන්න වෙලාව බලන්න ගිය හැම එකම දැන් කිරි උතුරනවා කිව්වා 2020 ඉතුරුවද අපිට අපි දන්නේ එහෙම තමයි පොඩක් ඉදා එකක් දෙයක් වර්ධිනවා ඉතින් ශේස්ත්‍රයට එන්න කැමැත්තක් තිබුණ නෑ ආ මං කිව්වේ යන්නේ ඒක ආ නෑ නෑ ඔව් ඒක තමයි මං කිව්වේ ඒ කියන්නේ ශේස්ත්‍රයේ හරි ළමයෝ එහෙම තමයි ජ්‍යොතිෂ ෆීල්ඩ් එක යා ශේස්ත්‍රයට නෙමෙයි අතරම කැමැත්ත තිබුණේ මොනවාද එයාර්ෆෝස් එකට යන්නනේ එයාර්ෆෝස් එකට යන්න පැත්තෙන් ඉස්සරහට යන්න ඕ ඔයා එයාර්ෆෝස් එකට ගියා නම් අද මෙතන නෙමෙයි මෙතන නෙමෙයි උඩ හරිනේ මං කිව්වා ආ උඩනේ උඩනේ හරිනේ මං කිව්වා බලන්න වෙලාව කියන්නේ අහසේ ඔයා එමය එතකොට කොහොමද ඔයාගේ පවුල් විස්තරෙත් පොඩක් අපිට කියන්නවා අපිට පවුලේ අම්මයි තාත්තයි මමයි නංගිලා දෙන්නයි ඒ දෙන්නා නියුන් සහෝදරියෝ ඔයා නෑ මම ඉන්නවා ඉතින් මම තමයි කතානායිකාව ඒක මොකුත් නෑ ඔයා කතානායිකාව ගෙදර ඔව් කම නෑ මං දැන් මගේ පවුල ගැන කියන කතාව මම කියන්නේ ඔය ඒගොල්ලෝ සම්බන්ධ නැද්ද ශේස්ත්‍රයට නෑ නෑ නංගිලා දෙන්නා සම්බන්ධ නැහැ ඒ දෙන්නත් ක්‍රීඩා ශේස්ත්‍රයට තමයි වැටාම ඉගෙන ගන්නවා ඒ දෙන්නා නියමයි 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 වෙන්න මේ දවාරේ මේ වගේ තරහ ගිය වෙලාවට මොනවද සාමාන්‍යයෙන් කරන්නේ හා පොලේ ගහනවා අතේ තියෙනවා ඔයාගේ දැහිම නෑ මගේ මම ජෝතිෂවේදියාගේ ගහපම කියන්නේ නෑ නෑ කවදාවත් එහෙම බඩමුට්ටු පොලේ ගහලා නෑ එහෙම නෑ මේ ගොඩක් වෙලාවට කේන්ති යනවා තරහ වෙනවා ඊළ කාමරේ වහගෙන දොරවාගෙන අඬනවා මම කනවා කනවා මේ මැතිතුමනි ඒ වගේ වෙලාවට මට එන්න කියලා පොඩේ මාත් එක්කත් යන්න මැතිතුමනි මාත් එක්කත් යන්නලු බෑ ඔබ යන්න මාත් එක්ක ඔබ වගේ ජරා මිනිහෙක් එක්ක මුල අමතක කර එක 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 මුල අමතක කර එක එක අඩෝ අඩෝ අපි බ්‍රේක් එකකට ගිහලා ඉක්මනට එන මේ ලයිෆ් බොයි ප්‍රසන්ට් දෙන්න චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන් Life Boy presents දෙරණ champion stars season unlimited මාදෝ vibe පාවිච්චි කරන කටින් මතක් කරන්න ඕනේ මේ vibe කියන්නේ හරි easy අපිට communicate කරගන්න තියෙන හොඳම platform එක. එතකොට vibe 16 වලට තාම upgrade කරගත්තේ නැත්නම් ඔන්න අමතක නොකර වාගේ vibe app එක upgrade කරගන්න. එහෙම upgrade කරගෙන නිකන් ඉන්න එපා. පුළුවන් vibe lenses මේ පොඩක් මොන වගේද කියලා බලන්න.
අපි පූජනීගේ එකක් අරන් බලමුද? ඉස්සෙල්ලා ඉස්සෙල්ලත් ගත්තේ. තව එකක් අරන්. මේ පොඩි ගෑන් ළමයි ගනින් කියලා. පූජනීගේම ගන්න. පූජනීගේ ගමුද? ආහා. හරි. සසිතුරට කියන්න. ඔව් ඕගලන්ට පුළුවන් කැමරා අයිකන් එක ක්ලික් කරලා ගෝස්ට් අයිකන් එක ක්ලික් කරලා එක එක ෆිල්ටර්ස් බලන්න. ඊට පස්සේ සමහර විට ඕගොල්ලෝ ඉන්නවට වඩා very beautiful විදිහට බලා ගන්න පුළුවන්. එහෙම කියන්න එපා. හයි. මේ බාර් මම මගේ එකක් ගත්තා වෙන මේ වගේ දිනවා. ලොකු වෙනසක් නැහැ පොඩි එකක් පොඩි වෙනස ආපෝ අර ඒ විදියමයි දඩුලේරෙක් වගේ වරෝජ ඉතින් ඕම තමයි මේ වැඩේ නේ සචිනී ඉතින් හැබැයි මේ ඉනා වෙන එක වැරදි මනෝජ ඉතින් ඉනා වෙන්න එපා අපි දැන් මොකද කරන්නේ අපි අපේ සාවින්දිගේ සින්දුවක් ආවද ගොඩ කාලෙකින් ගියේ නැහැ සාවින්දි කොහමද කලවානේ කේමද කොහමද චේන් පොට කොහමද අම්මා තාත්තා සල්ලිනේ තාත්තා කියන්නේ තාත්තා සල්ලි උතරනවා තාත්තා කෙලින්ම මේ 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 රක්වානේ නේද කොයිද කලවානේ 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 කෙලින්ම ඔයා මොකද ඉන්නේ නැවෙන්නේ ගයන් සීන් එක මං කිව්වේ දන්නවනේ බ්‍රෝ දන්නවනේ සීන් එක හවසට යනවා වටේ යනවා සල්ලි මල්ලක් අරන් එනවා අඩවල ඒ බිස්නස් ඒ බිස්නස් අද බිස්නස් තියනවා අද බිස්නස් තියනවා කියලා අනවා ඔව්ස ඔව්ස ගියා දෙදා දියා ඒ නංගි මොකද විශ්වාස කරා දෙදා තියා එහෙම අන්න දෙනවා පූජනී දෙනවා ඩිස්කාර දෙනවා පූජනී දෙනවා අන්නේ හැම එකලේ තාත්තා හොඳ අපේ හෙනම යාළුවානේ ආයි තාලා දන්නවනේ තාත්තා කියලා කියන්නේ ආයි නැද්ද ෆිට්නේ ඒකද අපේ යාළුවා කො මයික් එක කො මයික් එක උඩ ඉඳගෙන චිගේ බලන්න සින්දුවක් කියමු මේ තමයි සාවින්දි සෙනාලියා
පැණිතේ පැහෙමයි ඔබගේ රුමාගේ තමයි සාමාන්‍ය වෙඩින් වලට ගියාම ඕක වෙනවනේ. ඕක වෙයි. අපි දැන් මේ වෙඩින් එකට ගිහිල්ලා කියලා හිතාගෙන ඉන්නේ. එතකොට එහෙම වෙනවනේ අංකල් ඇල පෙම්බාලේ. උදේ යාපරතු දෙතු පැතු බෑන්ඩ් එකේ කොල්ලෝ. නේද? ඒ සාමාන්‍ය වෙඩින් තියෙන්නේ දවසකට එකයි. අපිට දවසකට අපිට වෙඩින් තුනක් තියෙනවා එක දවසේ නටන්න. තා වෙඩින් එක හැම පිටිම තියෙනවා. අස්තක කියන්න තියෙනවා අපිට වෙඩින් තුනක් තියෙනවා නටන්න දවසට. තා වෙඩින් එක හැම පිටිම තියෙනවා. තා වෙඩින් එක එම්බ. සාමාන්‍ය වෙඩින් එකයි තව තව ගෙඩි පිටි වෙඩින් නැක් තියෙනවා. තව චුට්ටකින් ආයි. හරි? තේරුණානේ? ඉතින් ඇයි සාවින්දි? කොහොමද? අද කායක දාවේ? අම්මන්ට තාත්තා කොහොමද? තාත්තා වැඩ. අයියෝ තාත්තා එක්ක එන්න බෑ. තාත්තා හරි හොඳ මනුස්සයනේ. අපේ යාළුවානේ. ඉතින් කෝ එයාගේ අර ගෙදර මේගොල්ලෝ ගෙදර මරු බල්ලෙක් ඉන්නවා. මෙයාත් එක්ක හැම වෙලේම ෆොටෝ දානවා තාත්තා. ආ. එයාගේ නම සාවින්දනේ. රොකි අලු සින්දු වෙනක් කරන්න ඕනේ හරි දැන් අපිට ඊළඟ මගුල් ගෙදරට රැස් වෙන්නත් දෙපේ නේද මරුද යන්න බදින්න තියෙනවා තව ගෙඩි පිටික අපිට වෙඩින්න තියෙනවා සුටි අම්මා හරි 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 අරු එක යන පාරක යන්නේ මම මුල අමතක කරනවා කියන්නේ එයා අයිසර් ප්‍රොඩියුසර්ස්ලා ටික අමතක කරා උට අර නෑ ඇනිවර්සරි එක දුන්නනේ පස්සේ මට මතක් වුණේ ඇනිවර්සරි එක ඇනවුස් කරන්න දුන්නානේ මියුසිකල් ෂෝ දෙක ඒකට තමයි අර පරි පිළිවෙලට වැඩ කරන්න අනේ පිළිවෙතෙන් පෙළ ගැසෙමු අපි බ්‍රේක් එකකට ලික්වන්ට් එන්න ලයිෆ් බෝයි ප්‍රසන්ට්ස් දෙන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලි Life Boy presents their champion stars. Madhu, what are you thinking of Poojani? What are you thinking of Poojani? Poojani? Oh, yeah, Gayan, get that kind of Hondama Gatigone Mukhad. They all work with you. Kya? Hondama Gatigone. What are you going to do? No, I'm not going to do. Yeah, Hari Avankai. Oh, yeah, yeah, yeah. Oh, yeah, I'm going to do it. 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 ගුණවර්ධන ගැන අහන්නේ. ආ ගුණවර්ධන ගැනද? නෑ. ඒ කියන්නේ මං දන්නේ අනිත් අයට. හහ්. ඔයාට අවංකයි. මාත් එක්ක වැඩ කරනකොට එයා හරි අවංකයි. ඒ කියන්නේ මොනවාද එයා ඔයත් එක්ක වැඩ කරනකොට මොනවාද ඔයාට අවංකව පෙනිලා තින්නේ අත් කියන්නේ. මොනවාද? දෙබස් අවංකව කියන්නේ. එයා සාමාන්‍යයෙන් එයා තින් මොකක් හරි වැරද්දක් කළොත් සෝරි කියනවා. සාමාන්‍යයෙන් එයි මම සාමාන්‍යයෙන් ගොඩක් දේවල් හුමාරු කරගන්න හින්දා මොනවාද Google පොර එකක් දෙයක් කියන්න බෑ. මොන වගේ වැරදිද? වැරදි කියන්නේ සමහර ලාවට එයා කාට කතා කරන්න එපා. තවගේ. එයා ටිකක් බොරු කියනවනේ ඉඳලා හිටලා ඉතින් බොරු කියනවා. ආදී අවංකයිලු දැන් අවංකයි. නෑ ඒක තමයි පොඩි කිපුඩි කි. නෑ නෑ. රහසින්වත් පව් කරන්න එපා කියලා කියලා තියෙනවා. මම එයාගේ දකින්න. එතකොට මේ ඒ වගේ මොන හරි වැරද්දක් වුණොත් එයා ඉතින් එයා සමා වෙන්න කියනවා. එයා මට කියනවා. එහෙම තමයි පළවෙනි හැමදාම මුල් මුල් කාලේ දැන් කී කොච්චර කාලද ආශ්‍රය කරන්න? අවුරුදු දෙකකට වැඩි ඉතින්. අප්පා 3-4 යනකොට බලාල්ලකෝ. ඒ ආලුකම් වලට ඇනිවර්සරි දිනවද? නෑ අපි මෙයාගින් උතහමු. ෆ්‍රෙන්ඩ්ෂිප් බ්‍රෝ අපි දෙන්නගේ ෆ්‍රෙන්ඩ් ඇනිවර්සරි එකක් නෑ නේද? අපි දෙන්නගේ ඇනිවර්සරි එකක් නෑ. අපි හොයාගන්න ඕනේ ඒක. හොයන්න. මේ එතකොට ඔයා එයාගේ දකින්න හොඳම ගතිගුණ. ඒකම කියන්න එපා වෙන එකක් කියන්න. එයාගේ දකින්න හොඳම ගතිගුණ එයා එයාගේ බොරුව නෑ. අවංකයි කියන එක අනිත් එකට යත් කිව්වා. බොරුව නෑ. ඔව්. ඔයා කොහොමද මේ කියන්නේ ඔක්කොම ඇත්ත කියලා. ඒක නේ බං ගෑණියෙක් උනාරේ. ෆේක් නෑ කියන එක මං මීන් කරේ. ෆේක් නෑ. ඒ කියන්නේ අමුයෙන් ඉන්නේ. අමුයෙන් ඉන්නේ. අමුයෙන් එන්නේ ලෝවා. රියල් රියල්. රියල් ඉන්නේ රියල්. ඔයා කොහොමද එහෙම කියන්නේ මේකප් උත් දාලා නින්නේ. ඒ රියල් එක නෙමෙයි. මෙතන රියල් කියලා ඔයා කොහොමද කියන්නේ? හදවත හදවත. හා හදවත. එහෙම කියන්නේ ඔයා නිකන් මෙතන රියල් කිව්ව කාඩියොලොජිස් කෙනෙක් වගේ. ඔයා කාඩියොලොජිස් කෙනෙක්. කාඩියොලොජිස් කෙනෙක් වගේ. අපි ඩාන්ස් එකක් බලමු මට ජීවිතේ පායලා මම ගුන් එක වැඩ කළා. මේ තමයි තාලිශීරි නෙත්මා. තාලිශීරි නෙත්මා. ආයු කොමේවා කලසෙත් මුදුන් වේවා දෝස දුරු වේවා සක්‍ර මහ බඹු ආයු කොවා
ආයි මාද මොකද හූ කියන්නේ මම නෙමෙයි සතුටු හූ කිව්වේ රජිනී හූ කිව්වේ රජිනී අද මොක කරත් මාදවගේ පිටින් යන්නේ පිටියන්නේ බලන්න මේ ළමයා ලස්සනට නටුවම හූ කියනවනේ මේ ලක්කු නේද නේද බබා බලන්නකෝ මේ ළම මේ ළමයි කොච්චර ලස්සනයි නටුවා කියන්නේ වයින් කරවගෙන එහෙම තමයි මේ පොඩි අයට හොඳ එනර්ජි එකක් තියෙනවනේ ඊයමයි ඉතින් ඔයාට ওই dance එක කවුද කියන්නේ කවුරු අකිල පලිපාන සර් හ්ම් පලිපාන අකිල පලිපාන සර් අකිල පලිපාන සර් ඔයාගේ dancing සර්ද ඔව් කොහෙද ඉස්කෝලේ කුණාගල මලියදේව girls school අම්මා මලියදේවටනේ යන්නේ දැන් කී වසරේද බබා හතර වසර හතර වසර ඔව් දොයා ලොකු වෙලා අනාගතේ ඒවා කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ වෛද්‍යවරයෙක් වෙන්න වෛද්‍යවරයෙක් වෙන්න වරියක්ද වරේක්ද හරියට වරියක් බලන්න ඔයා එතකොට මට බෙහෙත් දෙනවද ඕන ලෙඩකට ඔයාගේ ඩිස්පෙන්සරියට ආවොත් එහෙම මම මට නිකන් දෙනවද නිකන් දෙනවා නිකන් දෙනවා අනේ තල්ෂි ආපේගේ තල්ෂිගේ ඇක්ට් එක පොඩ්ඩක් බලමු කානේ මහන්සිද මහන්සිද ආ ඇක්ට් එක බලන්න චූටි චූටි කැලක් කරමු ඔයාගේ ඇක්ට් එකේ මම දෙබසක් කියන්න ඒක බන්දුසමර සිංහ ටෙරිසන් කුරේ තම රඟපාන්නේ හරි දැන් මේ දෙබස කියන්නේ බන්දුසමර සිංහ ඔක්තිය සාදන රජගල සමාජයක යුක්තිය සාදන වෙනුවෙන් සඩම් කරන කොල්ලෙක් මම කොන්ජර මොන් දුප්පත් තම ඒ වරට මොකද ආදරේ පොත දැ මොගුලක් කතා කරනවා අනේ ආ අපි අංසගයි අයියෝ අවුත සාදානේ හදගන් සමාජක යුක්තිය සාදන වෙනුවෙන් සරංගන කොල්ලෙක් මම ආ කාන්ජන මන් දුප්පත් තම අයියෝ ඒ වුණාර මගේ ආදරේ පොසත් අයියෝ ආ නියමයි නියමයි බලන්න නේද ළමයින්ට තියෙන ටැලන්ට්ස් ආ බබා එන්න නැත්තම් ටෝපියක්වත් දුන්නේ නැහැ කියලා මෙතන ළඟට වෙන ප්‍රශ්නයක්නේ බ්‍රෝ අදිස් අය මේ දෙන්නට නැද්ද මම හිතුවේ නෑ අදිස්ට මේ තත්ත්වයක් උදා වෙයි කියලා හා නේ ඔය දෙන්නට නෑ මම දෙනවා අපේ කට්ටියටම මම ගානේ ටෝපි වැස්සා Life Boy presents දෙන්න champion star season unlimited unlimited මම පොඩ්ඩක් මෙහෙට වෙලා ඉන්නේ සච්චි. ඔව් මගේ පැත්තට වෙලා. මොකද මුල පටන් ගත්ත ගමම්ම අවංකභාවය ගැන කතා කරන්න ආව එක්කෙනෙක්. ඔව්. හරි මම ආයි කියනවා මම එහෙම කියන්න හේතුව වුණේ. අනේ 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 මේ කතා කතා කරමු නේද? සච්චිනී ඔයාගේ S2යි කන් 2යි මෙතන පෙවුනා සහ ඇහුණානේ. හා? ඔයා ඔයා දැන් හිතට එකඟව අපි කියමු. කමන්නෑ. ඕම තමයි. ඔහොම තමයි. කොපමණ ಗುಣ කළත් දුදනෝ නොවේති යහපත් කිරෙන්නේ වෙන් කළත් අඟුරු සුදුවන කලක් නම් නැත වැරදි වුණත් හරි වුණත් කවියේ කිරෙන් දෙවියත් හරි බං දෙවියත් ඒ උඹලයි ගමේ ඒක මෙම් කියන්නේ අපේ දෙමඩ කොට කියන්නේ වෙන විදියකට හරි ගයන් ඉවරද මේ ප්‍රෝග්‍රෑම් එකකින් පූජනී පූජනී නනේ ඕගොල්ලෝ ඇත්තටම ඕගොල්ලන්ට කවදා හරි යුග දිවියට පත් වෙලා හොඳින් ජීවිතේ ගෙවන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. යාළුවුණාට යාළුවෝ යාළුවෝ සෙට් වෙනවනේ සජින් පස්සේ. මූව ඔය වගේ දරා වැඩක් කරාට නැද්ද? ඔය දරා වැඩක් කරාට යාළුවෝ වගේ ඉඳලා සජිනි ගයන්න මේගොල්ලෝ එහෙම නැහැ. හරිද? ගයන්න එහෙම නැහැ. හරිද? කොත්තු මීවෙදින් තෑගි බං. කොත්තු මීවෙදින් උඹලට තෑගි. අර පළයා. සතුටේ කිදපා. එතකොට අපේ යොමාල් අදීෂ් ඒ වගේම ගයාන් ඒ වගේම පූජනී අපේ සාවින්දි ඒ වගේම අපේ තලිෂි අපි සියලුම දෙනාට ඔයගලන්ගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් එරන්ද ෆස්ට් ටයිම් එරංග ෆස්ට් ටයිම් නේ ආවේ මයික් එක ගන්න ප්‍රෝ ඒක ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක නේ ප්‍රෝග්‍රෑම් එක හොඳයි නියමයි හොඳයි නියමයි ඔව් ඔව් නියමයි තමයි ඒකනේ මේක යන්නේ නෑ නෑ නියමයි අපි
අපිට පස්සේ දිගට කන්ටැක්ට් එක තියාගමු. අපි පූජනීගෙන පොඩහම ගයන්න අපි ගෙන අපි අවිල්ලා තිනවනේ. පූජනී. ආයි පූජනීව ගෙන්නන්න නැද්ද ඒක? නෑ නෑ ගෙන්නනවා. ඉතින් අදනි ෆස්ට් ටයිම්. චැම්පියන් ස්ටාර්ස් එක සම්බන්ධ වෙන පළවෙනි වතාව. වාසනාවක් නේ වට? ඔව් වාසනාවක්. ඇත්තටම වාසනාවක්. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා දෙන්න ආයතනයට සුභාක්කට සහ ඔයගොල්ලෝ හැමෝටම මාව සම්බන්ධ කරගත්තට. Thank you very much. එළවෙම ගයන්. වොයිස් එකකුත් තියනවා. ඔව් මෙයා FM එකටත් අවුලක් නෑ වගේ. ගයන් ජය වේවා. ඔය අයිය ඔය අයි මෙහෙම දැනගෙනත්. ඒක තමයි. මං ආවේ ඉතින් ඇත්තටම ඔයගලන්ට දෙන ආදරේට සෑහෙන කාලයකට පස්සේ මං ආයෙත් ආ මල්ලේ ආ මෙයා ඇත්ත වංගෙක් මෙයා කිව්ව මෙතන රියල් කියලා. මේකයි මං කැමති වගේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ සියලුම දෙනාට ඔයගොල්ලෝ කරන හැම වැඩ කටයුත්තක් සාර්ථක වේවා කියන්න දුන්නේ නෑනේ මට ඔයා. මැදින් පෙන්න. මට ලෙඩක් කවුරු හරි කතා කරන්න. ඉන්න මං ඉවර කරනවා පොඩ්ඩ. අසියම් බ්‍රෝ. කියන්න බ්‍රෝ. ඉතින් මට ස්තුතිවන්ත වෙනවා සුභාක්කට වගේම දෙරණට සෑහෙන කාලයකට පස්සේ තමයි මං සම්බන්ධ වුනේ. ඉතින් බොහොම ස්තුතියි පේසලයි සසිනි මාධව වගේම අපේ ආදරණීය මනෝජය ඇතුළු සිළු දෙනාටම ශෂිකය තිරණ හැම දෙනාටම බොහොම ස්තුතියි. ශෂිකගේ නම කියන්න කියලා කිව්වද ඔයාට? නෑ නෑ මම ආස කරන්නේ නැතුනට ෆෝන් එක ආදරේ. ඔය සසිනිලා තිලිනලාගේ නම් කියන්න ඕනේ නෑ මේකේ. තිලිනය තමයි අපි තාත්තා ෂෝ එක ගන්න හැම අවුරුද්දේ. ඔව් ආ මරොත් කැපුවා අන්න මනෝජයයි. එතනත් එහෙම කමන්නේ නෑ. මේ අකටයුතුකම් මැද මවුන්ට සාර්ථක ජීවිත ගෙවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගම ඉගෙනීමේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගම කලා වැඩ කටයුතු සියලු දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගම ගයන්ගේ අලුත්ම හිට් සොංග් එක අම්මා එලකිරි අපි අදට කියලා එන්නම් මේ ලයිෆ් බොයි ප්‍රසන්ස් දෙන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නේ